දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. දැන් මගේ විපක්ෂනායකත්වය තුල කාටවත් කියන්න බෑ. විදේශීය කුමන්ත්‍රණ, විවිධ කොටි ඩයස්පෝරා එක්ක ගිවිසුම් ඒව නැහැ. ගැලින්ම පළමුව, දෙවනුව, තුන්වෙනුව, ලක්ෂයක් වාරයක්, දසලක්ෂ වාරයක් අපේ මාතෘභූමිය. දැන් ඉන්නවා විපක්ෂනායක පුටුවේ නම්බර් එකේ දේශප්‍රේමියෙක්, ප්‍රායෝගික දේශප්‍රේමියෙක්. අපි ඉදිරි කාලයේදී සැලසුම් කරලා විපක්ෂනායක කාර්යාලය මේ රටේ අසාධාරණයට, අසහනයට ලක්වෙන ඕනම කෙනෙකුගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කරලා ඒට පිළිසරණක් ලබා ගන්නට පුළුවන් විපක්ෂනායක කාර්යාලයක් බවට, ජනතාවාදී ආයතනයක් බවට අපි එය පත් කරනවා. ඒ අයට සිදුවෙන අසාධාරණකම් වලට අපි නොමිලේ නීති සහය ලබා දෙන්නට විපක්ෂනායක කාර්යාලය හරහා අපි කටයුතු කරමු. අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇලපිටිය ආසනයේ ජනතාවට ස්තුති කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ සංවිධානය කර තිබූ ජන හමුවට එක්ුණා. බලන්න දැන් තමුන්නාන්සලාගේ මුහුණු දිහා බැලුවම ඇත්තටම මුහුණු වල දිස්වෙන ප්‍රීතිය හරියට සඳකඩ පහන් වගේ. මං හිතන්නේ මේ බඩුවිල අඩු හිඳ වෙන්න ඇති නේ. ඉතින් මම මේ පාරවල් වල යනකොට ජනතාව දිහා වේව කරනකොට මට කනට ඇහෙන්නේ, මට අර කටින් මතුරුනවා පේනවා. අඩුවෙන් කෑවා කියලා ඇහෙන්නේ නැහැ. ඇහෙනවා මෙන්න මෙහෙම, ඉල්ලම් කෑවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද පෙරවරුවේ ගැටබේ රාජෝපවනාරාමයේ වෙත පැමිණ පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. තිස්ස අත්තනායක මහතා බන්ධනාගාරගතව සිටියේදී රචනා කරන ලද නොකියූ කතා ග්‍රන්ථය මෙහිදී උන්වහන්සේට පිළිගන්වනු ලැබුවා. අපේ පොඩි ජාතිකත්ව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, ඒක පිළිගන්න බෑ. ඒකෙන් ඈත් උනායි කියලා මිනිස්සු හිතනවා. මේ නැති කිසිම පාලකයෙක් කරන්නේ නැති කතාවක්. මම දිනුවේ සිංහල බෞද්ධ චන්දුලින් විතරයි. ගොඩක් දුරට මේගොල්ලා මේ හමුදුරුවත් කැපුණා. ආණ්ඩුව හැටියටත් ජනාධිපතිවරය හැටියටත් වහාම මහා මැතිවරණයකට යාවි. ඉතින් ඒකට එක්සත් ජාතික පක්ෂය මේ වෙනකොට සූදානම්ද කියලා ඇහුවාම මට ඇත්තටම සුජු ලෙස දෙන්න තියෙන්නේ මට නම් පේන්නේ නෑ ඒ සූදානම කියලා. Maxis number 1 time Sri Lanka.